අමුතු වීඩියෝ අපි හැමදාමත් ඔයාලට වටින කියන වීඩියෝවක් අරන් එනවනේ. ඉතින් අදත් මේ ලෑස්ති වෙන්නේ ඒ වගේම ගොඩාක් වටින කියන වීඩියෝවක් අරගෙන එන්නටයි. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා ඔබට ගොඩාක්ම ඔබේ ජීවිතයට සමීප දේවල් අපි රැගෙන එනවා. ලෝකයේ අමුතුම සිදුවීම්, ලෝකයේ අමුතු මිනිසුන්, ඒ වගේම ලංකාවේ අමුතු මිනිසුන්, ලංකාවේ අමුතු ස්ථාන, මේ හැම දෙයක්ම කැටි කරලා හොඳම හොඳ වීඩියෝ එකක් අපි ඔයාලට අරගෙන එනවා. ඉතින් වෙනද වගේම අද අපි කතා කරන්න හදන්නේ නම් ලංකාවේ දෙයක් ගැන නෙමෙයි. ලංකාව මේකට අයිති වෙනවා. මං කිව්වේ ව්‍යුක්තව අරගත්තොත් ලංකාව ගැන විතරක් නෙමෙයි කතා කරන්න හදන්නේ. ඔයා ලෝක පුදුමහත ගැන අහලා තියෙනවනේ. ඉතින් මේ ලෝක පුදුමහතේ ඔයා නොදත් කරුණු කීපයක් ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ගොඩාක් වටිනවා කියලා හිතනවා මේ කියන්නට හදන කරුණු. ඒ නිසා ඔන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අමුතු වීඩියෝ අපිත් එක්ක. මනසින් උසස්සේ සම්මත මානවයා ඈත අතීතයේ පටන් විස්මයජනක අපූර්ව නිර්මාණ බිහි කරන්නට උපන් හපන්න වුණා. විටක ඔවුන්ගේ නිර්මාණ හැකියාව නරඹන්නන්ට විශ්වාස කළ නොහැකි තරම් වුණා. මන්ද මිනිස් මොළයෙන් හා මිනිස් ශ්‍රමයෙන් මෙවැනි විශ්මිත නිර්මාණ කළ හැකි දැයි යන්න සිතන තරමටම මේ නිර්මාණ හරිම විස්මයජනකයි. එවන් නිර්මාණ ලෝක පුදුම ලෙසින් නම් කරන්නට මිනිසා පෙළඹුණේද ඔන්න ඔය කියන කාරණාව නිසායි. මේ අනුව එහි ප්‍රමුඛතම නිර්මාණ හතක් ලෝක පුදුම හත ලෙස නම් කෙරුණා. ලෝ විශ්මිත නිර්මාණ අතරින් මෙලෙස ලෝක පුදුම හතක් තෝරා ගැනීමට New Open World Corporation නම් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වුණා. ඔවුන් ඒ සඳහා අවශ්‍ය සැලසුම් 1999 වෙනි වසරේදී සකස් කරනු ලැබුවා. මේ සඳහා සුදුසු නිර්මාණ 65ක් ඉදිරිපත් වූ අතර පසුව එය නිර්මාණ 21ක් දක්වා අවම වුණා. ඉන් අනතුරු එසේ නම් කෙරෙනු විශ්මිත නිමවුන් 21න් තමන් කැමති නිර්මාණවලට ඡන්ද දීමේ වරම ලෝකවාසී ජනතාවට බාර කිරීමට මෙම කණ්ඩායම තීරණය කළා. මෙම ඡන්දය වසර 6ක් පුරා, ඒ කියන්නේ 2001 සිට 2007 වසර තෙක් පැවත් වූ අතර මේ සඳහා දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේ එක් පුද්ගලයෙකුට එක් ඡන්ද අවස්ථාවක් ලෙස ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට හිමි වුණා. මිලියන 100කට අධික මහජනතාවක් මේ සඳහා සර්ව ඡන්දය භාවිතා කරා. මේ සඳහා ස්ව ඡන්දය භාවිතා කරා. මේ අයුරින් අවසානයේ ලෝක පුදුම හත පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති උත්සවයකදී 2007 වසරේ 7 මස 7 ප්‍රකාශයට පත් කර තිබුණා. ඉතින් බලන්නකෝ මේ කියන දිනේ ඔයාලට කවදාවත් නම් අමතක වෙන්නේ නැති වේවි. බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නුවර ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව. බ්‍රසීලයේ රියෝ ජනෛරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව උස මීටර 38ක් වෙනවා. මුළු නගරය පසුබිම් කරගෙන අහස උසට නැගී සිටින මේ සුවිසල් ප්‍රතිමාවේ බර කොච්චරක් කියලාද හිතන්නේ? ටොන් 635. ටිජුකා ජාතික වනෝද්‍යානයේ පිහිටි මීටර 700ක් උස කෝර්කොවාඩෝ කඳුමුදුනේ ඉදිකර ඇති මෙම ප්‍රතිමාව ප්‍රංශ මූර්ති ශිල්පියෙකු පෝල් ලැන්ඩොවෙස්කි විසින් 1931 ඔක්තෝබර් 12 වෙනිදින නිම කරවා තිබෙනවා. මෙම ප්‍රතිමාව නෙලීම සඳහා කීප අවස්ථාවකම උත්සාහ දරා ඇති අතර අවසානයේ රියෝ ද ජැනරෝ නුවර සිටි අගරදකුරුතුමාගේ යෝජනාවකට අනුව බ්‍රසීලයේ කතෝලික පල්ලිවල වැඩි දායකත්වයෙන් යුතුව තමයි මේ සිදුකොට තිබෙන්නේ. ඉතින් බලන්න ඔබ මීට කලින් මේ කාරණාව පිළිබඳව නොදන්නවා වෙන්නට ඇතිනේ. ඔන්න ඉතින් අද ඉඳන් දැනුවත් වෙන්න ඒ ගැන. මේ චීන මහා ප්‍රාකාරය නැගෙනහිර චීනයේ කහමුහුදු බොක්කේ සිට මොංගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති මේ මිනිස් දෑතින් ඉදිව විස්මය දනවන දැවැන්ත නිර්මාණයක් ලෙස ලෝසුපතලයි. මෙහි ඉදිකිරීම ක්‍රිස්තුපූර්ව 6 සියවසේදී පමණ ආරම්භ වී ඇති අතර ක්‍රිස්තුපූර්ව 16 සියවස දක්වා ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදුවෙලා තිබෙනවා. චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොංගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මේ මහා ප්‍රාකාරයේ ඉදිකර ඇතැයි සැලකෙනවා. මෙහි දිග කිලෝමීටර් 6400ක් පමණ වෙනවා.
එහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර 12ක් උසට ගඩොලින් නිර්මාණය කර තිබෙනවා. ප්‍රාකාරයේ මුදුනේ මීටර 4.5ක් පළල පාරක් තිබෙනවා. ඒ දිගට මීටර 180න් 180ටම මුරකුළුණු සාදා තිබෙනවා. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මෙහි මුර සේවය යොදවා තිබූ බවටද සඳහන් වෙනවා. ඉතින් බලන්නකෝ මේවා කොයිතරම් විශ්මයජනකද නේද? ඔන්න ඊළඟට කතා කරන්න හදන්නේ ඉතාලියේ කොලෝසියම ගැනයි. ඉතාලියේ රෝම නගරයේ මැදෙහි පිහිටා ඇති මෙය සුවිශාල ප්‍රේක්ෂකාගාරයකි. ඒ ප්‍රේක්ෂකයන් 50,000කට පමණ ආසන පහසුකම් තිබෙනවා. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදළ පැරැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බවද කියවෙනවා. මරණය තෙක් සතන් වදින කඩුගත් මල්ලවයන් වනමුර්ගයන් සමග ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් මෙහිදී ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වෙනවා. අප්‍රිකානු වනාන්තරවලින් ගෙන වනමුර්ගයන් රඳවා තැබීම සඳහා වෙන් කරන ලද කාමර පෙළක නටබුන් වර්තමානයේදී පවා දැක ගැනීමට තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 217දී අකුණුසැර වැදි ගිනි ගැනීම හේතුවෙන් කොලෝසියම දරුණු ලෙස විනාශයට පත් වුණා. මෙහිදී ක්‍රීඩාංගණයේ දැවවලින් සාදන ලද ඉහළමාලයේ සම්පූර්ණයෙන්ම ගින්නට දැවී ගොස් ඇති අතර දෙවන තියෝඩෝසිස් සහ තුන්වෙනි වැලන්ටියන් කාලවලදී කොලෝසියමේ විවිධ කොටස් නැවත සකස් කිරීමට පියවරගෙන තිබුණා. නමුත් වරින් වර ගින්නටද භූමිකම්පාවටද ගොදුරු වෙමින් පැවති කොලෝසියම රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමත් සමගම ගරා වැටෙන්නට පටන්ගෙන තිබෙනවා. ඊළඟට කතා කරන්න හදන අපි පෙටා නගරය ගැනයි. ක්‍රිස්තුපූර්ව 9 සිට ක්‍රිස්තුපූර්ව 40 දක්වා රජ කළ හතරවන ඇරේටස් රජුගේ පුරාතන නැබටියානු රාජධානිය අගනුවරයේ මේ පෙටා නගරයයි. බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස් හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළඳ මාර්ගයේ වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම හේතුවෙන් මේ ඉතා දියුණු තත්ත්වයක පැවති බව පෙනෙනවා. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති මේ නගරය කාන්තාරික දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීමට හැකිවන පරිදි නිර්මාණය කොට තිබීම මෙහි විශේෂත්වයක්. එසේම පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද ගොඩනැගිලි මෙම ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ ලක්ෂණයක් ලෙස සැලකෙනවා. මෙම නගරයෙන් රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර 42ක් පමණ උස ඇති පූජනීය ස්ථානයක නටබුන් දහම වෙලා තිබෙනවා. ඉතින් බලන්නකෝ කොයිතරම් විශ්මයජනකද නේද මේවා? හරි, ඊළඟට කතා කරන්නට හදන්නේ ජේරෝහි මාචු පිචු බලකොටුවයි. මේ දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුමුදුනේ පිහිටා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1500දී පමණ ගොඩනගන ලද පෞරාණික බලකොටුවක් ලෙස මෙම මාචු පිචු බලකොටුව සැලකෙනවා. මේ නගරයේ ඉදිවී ඇත්තේ මීටර 2430ක් උසින් පිහිටි කඳු වළල්ලක් මතයි. ඉන්කා වරුන්ගේ නැති වුණු නගරේ නමින් හඳුන්වනු මෙම බලකොටුව 1983දී ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කෙරුණා. ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මදින ලද වියලි ගඩොලින් මේ ගොඩනැගිල්ල ඉදිකර තිබීම සුවිශේෂ වෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ගඩොල් එකිනෙකට සවි කිරීමට බදාම භාවිතා කර නොමැති වීමයි. ඉතින් බලන්නකෝ කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. ඉන්කාවරුන් රෝද භාවිතයට හුරු වී සිටිය නොමැති නිසා මෙම ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කඳුමුදුනට රැගෙන ගිය කෙසේද යන්න තවමත් සොයාගන්නට නොහැකි වූ අභිරහසක් බව ඔබ දැනන් සිටියාද? එසේම මෙය ආගමික නගරයක්ද සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කඳුමුදුනේ සෑදුන් නගරයක්ද යන්න තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරිය රෝගෙන් බේරීම සඳහා ඉන්කාවරු මෙම බලකොටුව හැරදමා යන්නට ඇතැයි විශ්වාස කරනවා. ඔන්න ඊළඟට කතා කරන්න හදන්නේ චීචේන් ඉට්සා පූජනීය නගරය ගැනයි. ආදි කොලොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මේ නිර්මාණය කරන ලද බව විශ්වාස කරනවා. ක්‍රිස්තු වර්ෂ 750 සිට 1200 පමණ කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයේද මෙය වුණා. මෙම නගරයේ පිහිටා ඇති මීටර 24ක් උස ඇති කුකල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තා. එහි සතර අතට විහිදුණු පඩිපේලි 4ක් වුණා. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇති අතර පඩි පේලි 4 මුළු පඩි ගණන 365. මෙම පඩි ගණන වර්ෂයේ දින ගණනට සමාන වීම අවධානයට යොමු යුතු කරුණක්සේ සැලකිය හැකි. ඈත අතීතයේදී මේ භූමියේ ගොඩනැගිලි 100% ආසන්න ප්‍රමාණයක් ඉදිකර තිබුණු බවට සාක්ෂි තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ඉතිරිව ඇත්තේ ගොඩනැගිලි 30ක් තරම් වූ ප්‍රමාණයක නටබුන් පමණයි. ඔන්න ඊළඟට කතා කරන්න හදන්නේ අපේ ආසන්නයේම පිහිටා තිබෙන ලෝක පුදුමය ගැනයි. මේ ඉන්දියාවේ තජ් මහල් මන්දිරය. මධ්‍යතන යුගයේ භාරතය පාලනය කර මෝගල් රාජ පරම්පරාවේ පස්වෙනි පාලකයා වූ ෂාජහාන් අධිරාජයා තම අතිශයින්ම ආදරය කළ මුන්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු තම බිසවගේ දේහය තැන්පත් කර ඇය වෙනුවෙන් ඉදි කළ අද්විතීය සිහිවටනය ටජ් මහල් මන්දිරය ලෙස හඳුන්වනවා. කිරිගරුඩෙන් නිර්මාණය කර ඇති මෙම ප්‍රසාදය ඉන්දියාවේ අගනුවර යමුනා නදී තිරේ අතිශය සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබෙනවා. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දී. 20,000ක පමණ සේවක පිරිසක් වසර 18ක් පුරා මේ තැනීමට සිය ශ්‍රමය ශක්තිය යොදවා ඇති බව සඳහන් වෙනවා. ලෝකයේ නොයෙක් දෙසින් ගෙනා වටිනා මුතුමැණික්වලින් හා රන්කම්වලින් ප්‍රසාදය අලංකාරවත් කර තිබෙනවා. වටේටම රතු වැලි ගලින් කළ ප්‍රකාරයක්ද වෙනවා. එයට ඇතුළු වීම සඳහා රතු වැලි ගලින්ම කැටයම් කළ ආරොක්කුවක්, සුපිරිසුදු දියපිරුණු පොකුණක් සහ පොකුණ කෙළවරෙහි කිරිගරුඬ ඇල්ලූ බිම මත මෙම ටජ් මහල ගොඩනංවා තිබෙනවා. කෙසේ වුවද මේ ඉදිකිරීම අවසන් කිරීමට අවුරුදු 22ක පමණ කාලයක් ගත වී ඇති අතර ගොඩනැගිල්ල පොකුණු උද්‍යානයේ යමුනා නදිය එක්ව ගත් කල අවසානයේ අතිශය දර්ශනීය ස්මාරකයක් ලෙස නිමවා තිබෙනවා. ඔන්න ඕවා තමයි මේ ලෝක පුදුමහත් විදිහට ගැනෙන්නේ. ඒවායේ අතීත කතාව ඔබ නොදත් කතාව විදිහට ගෙනහැර දක්වන්න පුළුවන්න්නේ ඔය කිව්ව කාරණාවයි. ඒ වගේම මේ ලෝක පුදුම හත නම් කිරීමේදී ඉපැරණි ලෝක පුදුම අතරින් අදටද ඉතිරිව තිබෙන එකම සිහිවටනය වූ ගිසා පිරමීඩද යොදා නොගත් අතර එහිදී එයට ගෞරව ස්ථානයක් හිමි වෙලා තිබෙනවා. ඉතින් බලන්නකෝ ඔබ මේ පුදුම හත පිළිබඳව නොදන්නා කරුණු ගොඩාක් අද ඉගෙන ගත්තනේ. ඉතින් මේ ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා ඔබේ අදහස් අපිට දක්වන්නට අමතක කරන්නට එපා. ඒ වගේම ඔබ මේ පුදුමහත ගැන නොදන්නා කරුණු තුළින් තව කෙනෙක්ව දැනුවත් කරන්නට කැමති නම් ඔන්න අපේ වීඩියෝ ෂෙයා කරන්නටත් අමතක කරන්නට එපා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ඔබේ ජීවිතයට වටිනා කියන තොරතුරු රසක් එකතු කරලා ලස්සන වීඩියෝ එකක් අරගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට ලෑස්ති වෙන සමුගෙන යනටයි. එහෙනම් ඔයාලා හැමෝටම සුපම සුබ දවසක්. මේ අමුතු වීඩියෝ අපි දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.